ඔයාලා තමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පාට පටනේ ක්ලික් කරලා දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පහසින්ම ක්ලික් කරලා අලුතින් අප්ලෝඩ් වෙන අපේ වීඩියෝ එවෙලෙන් බලා ගන්නත් පුළුවන්. මෙය මුහුණුපතේ උපුටා ගැනීමකි. මට ඕනේ තරම් මේ වගේ සිප්පි කටු ගෙදර ඉස්සරහ මුහුදු වෙරළට ගිහින් ඕනේ තරම් ඇහිඳින්න පුළුවන්. ඒත් මේ තාත්තා ඇහිඳපු සිප්පි වර්ග මට කිලෝමීටර 10ක් ගියත් ඇහිඳ ගන්න බැරි වේවි. එතකොට හිතාගන්න මේ තාත්තා කොච්චර දුර ඇවිදගෙන ගිහින්ද මේ සිප්පි කටු හොයාගෙන තියෙන්නේ කියලා. මම නිකමට නවත්තලා ඇහුවා මේ ගොඩක් කීයද කියලා. පුතේ ගොඩක් නම් රුපියල් 100යි. මම කිව්වා මට ගොඩක් දෙන්න කියලා. මං රුපියල් 500ක් දුන්නම ඒ තාත්තා කීවේ අනේ පුතේ මං ගාව නම් මාරු සල්ලි නෑ කියලා. මම කීවා ඉතුරු සල්ලි තාත්තා තියාගන්න කියලා. එතකොට ඒ තාත්තා නැගිටලා ඇවිල්ලා මගේ ඔළුව අතගාලා කිව්ව වචන ටිකට නම් මට කඳුළු පැන්නා. කවදාවත් වයසට ගියාම උඹලගේ දෙමාපියෝ මේ විදිහට පාරට ඇදලා දාන්න එපා. ඒ මිනිස්සු ජීවිතේ ගැට ගහගන්න දුක් විඳින විදිය දැක්කම හිතට මාර වේදනාවක්. ජීවිතේ යනු අන්තිම හුස්ම දක්වා සටන් කරන දිග කතා පොතකි. මේ තාත්තා එක සිප්පි කටුවක් ඇහිඳින්න කී පාරක් පහත් වෙන්න ඇතිද? මේ තාත්තගේ අද්දකෙන් පේනවා ගිනි කාෂ්ටක අව්වේ කොච්චර ඇවිදලාද කියලා. උපුටා ගැනීමකි.